And now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන ලයිවට් 7 ස්වර්ණවාහිනි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල් මම තෙලිනි පෙරේරා අපි අදත් මුලින්ම බලමු සිරස්තල අනතුරකින් පසු යතුරු පැදියක් ගංවතුරට බිලිවි මව සහ පුතා මියයයි සතස කොල්ල කෑමේ උත්සාහයක් වර්ධී උතුරේ ජනතාවගේ ඉඩම් යලි ලබා දෙන ලෙස විග්නේශ්වරන් මල්වතු මහනා හිමිවරුන්ගෙන් ඉල්ලයි පිළියන්දල සුපිරි නිවසක මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ අපි මුලින්ම දකින්නේ අගුණ කාල ගුණයේ තරම. මහා වැස්සත් එක්ක ඇදවැටුණු ප්‍රශ්න වැස්ස තවම පායන ලකුණු හරියට පෙනෙන්නේ නැහැ. මේ වැස්සත් එක්ක මෙච්චර දවසක් වැඩිම ප්‍රශ්න තිබුණේ රත්නපුර පැත්තට. හැබැයි රත්නපුර පැත්තේ තිබුණු මේ ප්‍රශ්න ඔක්කොම වගේ දැන් කළුතර පැත්තට ගලා එන්න පටන් අරන්. කළුගඟේ ජලමට්ටම ඉහළ යාමත් සමග රත්නපුරයේ ප්‍රදේශ ගණනාවකට බලපෑ ගං වතුර තත්ත්වය මේ වන විට පාව ගොස් තිබෙනවා. ඒත් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජනතාව මේ වන විට ගං වතුරින් පීඩාවට පත්ව සිටින්නේ කළුගඟ පිටාර ගැලීමෙන්. කළුතර දිස්ත්‍රික් ලේකම් UDC ජයලාල් මහතා පැවසුවේ කළුගඟේ පහළ කොටසේ ජලමට්ටම ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි. කළුගඟේ අඟුරු අතුට නාරුතුපාන ජල මාපකයේ අගය මීට 10ටත් අඩු අගයක් ඊයේ වාර්තා වුණත් අද වන විට එම අගය මීට 11කට අසන්න අගයකට ඉහළ ගොස් තිබෙනවා. අපවාර්තාකරුවන් පැවසුවේ මේ හේතුවෙන් තිබුවන දොඩංගොඩ ගල්පාත පනාපිටිය මිල්ලනිය මදුරාවල හා බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ රැසක පහත් බිම් හා මාර්ග ජලයෙන් යටව ඇති බවයි. ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ පැවසුවේ අදත් වැසි අපේක්ෂා කරන බැවින් පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි. ඊයේ දිනේදී මිලිමීටර් 53.4ක් වූ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේද කළුතර මතුගම ප්‍රදේශයෙන්. මේ අතර ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ පවසන්නේ කැලණිගඟේ නාගලගම් වීදියේ ජලමාපකයේ අගය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි. මේ හේතුවෙන් නාගලගම් වීදියෙන් පහළ සිටින ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ ඉල්ලා සිටිනවා. සමහර පැතිවල ගංවතුර බැස යමින් තිබුණත් ඉදිරි පැය 24 තුලදීත් පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ වගේම නායෑමේ අවදානමත් තවමත් පහව ගිහින් නැහැ. පසුගිය දින කිහිපය තුළ ඇති වූ අධික වැසි හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වුණේ රත්නපුර දිස්ත්‍රික්කයටයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 7500ක් පමණ පීඩාවට පත්ව සිටින බවයි. නායෑම් අවදානම හේතුවෙන් අවතැන් වූ පුද්ගලින් 721 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 18ක රඳවා සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවදානම් තත්ත්වය තවමත් පහව ගොස් නැති නිසා තම වාසස්ථානවලට නොයා ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසයි. ඒ අනුව රත්නපුරේ කළුතර කෑගල්ල ගාල්ලා හා නුවරඑළිය දිස්ත්‍රික්වලට නිකුත් කළ නායෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර මීට පෙර ඇති වූ ආපදාවකින් පීඩාවට පත් වූ ඇහැලියගොඩ ප්‍රදේශයේ පිරිසකට නව නිවාස ව්‍යාපෘතියක් සඳහා අද මුල්ගල තිබුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයක් කළ තියෙනවා. තෙත් කලාපේ ඉන්න තම උන්නාන්සලාට මීට වැඩිය වහිනවා. මේක තමයි අපි ඊළඟට මුහුණ පාන බරපතලම ප්‍රශ්නය. ඒක සිදු වෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේවාට ස්ථිරසාර වැඩපිළිවෙලක් අපි හදන්න ඕනේ. ඒ වගේම ජනතාව පදිංචි වීමේදී වඩා සුරක්ෂිත ප්‍රදේශ අපි තෝරගන්න ඕනේ. නසන්ඩාල රියදුරන්ගේ අමන වැඩහින්දා මහපාරේදී අහිමි වන ජීවිත ගණන දවසින් දවස වැඩි වෙමින් පවතිනවා. අද කළුතර පැත්තෙන් අපිට වාර්තා වෙන අම්මා කෙනෙකුටයි තරුණ පුතෙකුටයි මහපාරේදී ජීවිත අහිමි කළෙත් එවන් නොසන්ඩාල රියදුරෙකුගේ වැඩක්. අපේ රටේ නීති දැඩිකොට හෝ එවන් රියදුරන්ට දඬුවම් නොකොට කටයුතු කළහොත් හෙට දවසේදී තවත් අහිංසක ජීවිත කීයක් නම් මහමගදී මෙලෙසින් මරුට හිමි වේවිද? හොරණ සිට වරකාගොඩ දෙසට ධාවනය කෙරුණු කැබ් රථයක් වේගය පාලනය කරගත නොහැකිව අනෙක් මංතීරුවට ධාවනය වී
ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පෙදියක් ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. යතුරු පෙදිය ගමන් කර ඇත්තේ හොරණ ප්‍රදේශයේ පින්කමකට සහභාගි වී යලි නිවස බලා යමින් සිටි මවක් සහ පුතෙක්. කැබ්‍රතේ ගැන්නු යතුරු පැදිය මාර්ගයේ තිබූ ආරක්ෂක වැටක් කඩාගෙන කළුගඟ පිටාර ගැලීමෙන් ජලය පිරී තිබූ ස්ථානයකට විසිවි ගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ එම ස්ථානයේ අඩි 30ක පමණ ගැඹුරකින් යුක්ත බවයි. ප්‍රදේශවාසීන් එක්ව දියට වැටුණු මව ගොඩටගෙන හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් නමුත් ඒ වන විටත් ඇය මිය ගොස් සිටියා. ඇක්සිඩන්ට් එක එනවා විතරයි දැක්කේ. කවුද ඉන්නේ කියලා දැක්කේ නැහැ. අපි එන්න බලනකොට ගෑනු කෙනා පාවෙනවා. ඔව් ඊට පස්සේ මම ගත්තයි. අතුරුදන් වෙ සිටි පුතා සොයාගෙන ඇත්තේ ඊට ටික වේලාවකට පසුයි. ඔහු ගොඩටගෙන ප්‍රථම ආධාර ලබා දීමට කටයුතු කළත් ඒ වන විටත් ඔහුද මිය ගොස් සිටියා. මෙලෙස මිය ගොස් ඇත්තේ බදුර්ලිය මල්බේරිය පැලෑන ප්‍රදේශයේ පදිංචිව සිටි තමාරා පුෂ්පරාණි නැමැති 47 හැවිරිදි මවක් සහ ප්‍රවීන් රංගික හසලංක නැමැති ඇගේ 24 හැවිරිදි පුත්‍රයයි. ඔවුන්ගේ මෘතදේහ මේ වන විට හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණේ හෙට සිදු කිරීමට නියමිතයි. කැබ්‍රතේ රේදුරා තරංගුවටගෙන ඇති අතර අනතුරු සම්බන්ධයෙන් තිබුණු පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊයේ රෑ මේ සම්මාන උළෙලට සහභාගී වුණු ජනාධිපතිතුමා අද උදේ දිමුලාගලට ගියා. මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ ලේඛක ලේඛිකාවන් ඇගීමට ලක් කළ රාජ්‍ය සාහිත්‍ය උළෙල ඊයේ නිලුම් පොකුණ රංගහලේදී පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිතුමන් අද පෙරවරුවේ දිමුලාගලට ගියේ සඳරැස්පුර ආදර්ශ ගම්මානයේ විවෘත කිරීමටයි. වර්තමාන අපේ රජයේ නිල කාලය තුළ ගම්මාන 2500ක වැඩ අවසන් කිරීමේ කාර්ය හැකියාව තිබෙනවා මේ රටේ නිවාස නොමැති ජනතාව වෙනුවෙන් ඉටු කරන්නට. ඒ වගේම දැන් අවුරුදු එකහමාරක සිට තිබුණු නියඟය අවසන් වෙලා අපිට පේනවා දැන් වැසි ලැබෙන්න පටන් අරගෙන තිබෙනවා. නියඟය නිසා අපේ රටේ ආහාර නිෂ්පාදනයේ 50%කින් පහත වැටුණා. අපි මේ වර්ෂාවත් එක්ක ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් පටන් ගන්නවා. දැන් අපි පහුගිය මාස 6ක් විතර පිටරටින් සහල් ගේනවා. පිටරටින් සහල් ගේන්නේ අපි කැමැත්තකින් නොවේ. සාමාන්‍ය පොදු ජනතාවගේ පැත්තෙන් යම් පීඩාකාරී තත්වයක් අසීරු තත්වයක් ඇති වූ විට රජයක් විදියට ඔවුන්ට පිහිටවීමේ ඒ වගකීම සහ යුතුකම නිසි ලෙස පැහැදිලිව ඉටු කරනවා. දැන් අපි ඔබට පෙන්වන්නේ CCTV සාක්ෂියක්. මේ CCTV සාක්ෂියේ හොඳ හැටි පේන්න තියෙන්නේ අද පාන්දර කරව නැල්ල සතස ගබඩාවට හොරු පනින හැටි. හැබැයි හොරුන්ට මේ හොර වැඩේ කරගන්න නම් ඉඩ හම්බ වුණේ නැහැ. මේ කරවනැල්ල සමූපකාර තොග ගබඩාවයි. අදාළියම 1:30ට පමණ කිසියම් පිරිසක් සතොස ගබඩාවේ පිටුපස දොරින් ඊට ඇතුළු වීමට උත්සාහ කරන බව අසල්වැසියෙකු දැක තිබුණා. වැඩි විපරම් කරනකොට සතොසෙම්ම ඇහෙන්නේ. මම ටෝච් එක නිමාගෙන බලනකොට මේ සතොසෙම්ම තමයි මේ හොරු කරනවාම තමයි. මම ටක් ගාලා අහපව ඩුවගෙන ආවිලා කෑ ගැහුවා මේ සතොසෙ හොරු කරනවා කියලා. පුතාට කිව්වා පොලිසියට කියන්න කියලා. පුතා ඒ 111 ගහලා ඇවිල්ලා මට දුන්න ෆෝන් එක. එම පුද්ගලයා ලබා දුන් ඇමතුම මත ක්‍රියාත්මක වූ කරවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් වීරසේකර මහතා ඇතුළු කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානයට පැමිණ තිබුණා. සොරකම සඳහා පැමිණ සිටි පුද්ගලයන් පොලිසිය පැමිණීමත් සමග පලා ගොස් තිබුණා. හොරා අපේ ගේට්ටු උණු තුඩින් පැනලා මේ ටීවිල් එක නගලා මේ එක විතර නෙවෙයි තවත් එකෙනෙක් ඇහැ පැත්තෙන් නගලා මේ ටීවිල් එක හරවලා වැඳලා බෝඩිය පැත්තට ගියා. ඔවුන් පසුපස ලූ බැඳ ගිය පොලිසිය සාගම් වාසීන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. රන් භාණ්ඩ හොර කල්ලියක් අද මේගමුවේදී පොලිසියට කොටු වුණා. ඒ වෙනකොටත් මේ හොරු ළඟ තිබුණු රන් භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටියකටත් වැඩි. රන් භාණ්ඩ සොරකමේ නිරත පිරිසක් මෙම මෝටර රථයෙන් ගමන් කරන බවට මේගමුව කොට්ටාෂ බහර පොලිස් අධිකාරී අනුර සිල්වා මහතාට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ කොට්ටාෂ අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් මේගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී මෙම රථය නවතා පරීක්ෂාවට ලක් කළා.
එම රථයේ තිබී රන්බහණ්ඩ තොගයක් සොයාගත් අතර රථේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනාද අත්අඩංගුවට ගත්තා. පසුව සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී පුත්තල මහා අවට ප්‍රදේශවලින් සොරකම් කළ බව කියන රුපියල් 1,50,000ක් පමණ වටිනා මෙම රත්රන් තොගේ සොයා ගැනීමට හැකි වුණා. සැක්කරුවන් පුත්තලම කිල්ලඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. ඔවුන් එලෙස සොරා ගන්නා රත්රන් කටුනායක වෙළඳ කලාපයේ සේවය කරන තරුණයන් දෙදෙනෙකු මාර්ගයෙන් උකස් කරන බව අනාවරණය වී තිබෙනවා. සැක්කරුවන් හෙට මීගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගම සහකාර පොලිස් අධිකාරී ලලිත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි විමර්ශන ක්‍රියාත්මකයි. අපි කලින් කියපු මාරක අනතුරේදිත් ඒ අම්මයි පුතයි ගිහිල්ලා තිබුණේ යතුරු පැදියක. නොහික්මුණු රියදුරන්ගේ වැඩ හින්දා මේ වෙනකොට යතුරු පැදිවල ගමන් කරන අහිංසක ජීවිත පවා දැඩි අවධානමකට ලක් වෙලා. අද පොළොන්නරුවේදී ජීවිත දෙකක් මරණයට බිලි වුනෙත් ජීප් රථ රියදුරෙකුගේ නොසැලකිල්ල හින්දා. පොළොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේදී අද අලුයම 1:20ට පමණ මෙම මාරක රියානතුර සිදු වුණා. පොලිසිය පැවසුවේ සුකෝපභෝගී ජීප් රථයක් ඉදිරියෙන් ධාවනය කරමින් තිබූ යතුරු පැදියක සිටි දෙදෙනෙකු යටකර පලා ගොස් ඇති බවයි. අනතුරට ලක්ව ඇත්තේ වකුගඩු රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පොළොන්නරුව රෝහලට පැමිණ යලි නිවස බලා යමින් සිටි සහෝදරයන් දෙදෙනෙකු රැගත් යතුරු පැදියක්. කපාටම සද්දයක් ඇහුණා අයියෙම දඩ ආංගාලා. ඇවිල්ලා දොර ඇරගෙන ආව බලනකොට මොනවත් පේන්න නැහැ පාරේ. එතකොටම කෙඳිරිගාගෙන මිනිස්සෙක් මේ බෝක්කුවස් ඉඳලා මේ මම යන්තම් ඇදි ඇදි උඩට ආවා. ලේ පෙරාගෙන මොන මේ පාර කතා කරාම කතා කරන්න බෑ මිනිස්සයාට. ඒකම මෙතන ටෝච් එක ගන්නකොට අනිත් කෙනා මෙතන ඉන්නවා. ඊට පස්සේ මම වටා පිටා ඉන්න ඇයට කෑ ගැහුවා. අනුතුරින් බරපතල තුවාල ලැබූ ඔවුන් පොළොන්නරුව මහරුවලට ඇතුළත් කෙරුණා. පොලිසිය පැවසුවේ ඔවුන් රෝහල්ගත කිරීමෙන් අනුතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මියගොස් ඇත්තේ හිඟුරක්ගොඩ පින්පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හා 58 සහෝදරයන් දෙදෙනෙක්. මේ අනතුර සිදුකර පලාගිය සුකෝපභෝගී ජීප් රථයේ රියදුරු අද පෙරවරුවේ පොළොන්නරුව පොලිසියට බාර වී තිබෙනවා. පොලිසිය පැවසුවේ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව සැක්කරුව අත්අඩංගුවටගත් බවයි. මේගේ පුද්ගලයන් දෙදෙනාගේ සිරුර මේ වන විට පොළොන්නරුව මහරුවලේ තැන්පත් කර තිබෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන්නේ රාත්‍රී කාලයේ වාහන ධාවනයේදී රියදුරන් ඉතා සැලකිල්ලෙන් රිය ධාවනය කරන්නේ නම් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බවයි. ලලිත් වීරතුංග මහතාටත් අනුෂ පැල්පිට මහතාටත් සිර දඬුවම් විඳින්න සිද්ධ වුණේ කවුරු නිසාද? ගොඩක් අය කියන්නේ හිටපු ජනාධිපතිතුමා නිසා එහෙම වුණා කියලා. අද මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිතුමාගෙන් මේ ගැන ඇහුවා. මීට මාස දෙකකට පමණ පෙර අභාවප්‍රාප්ත වූ කොබීගනේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ධම්මික හිට්ටිආරච්චි මහතාගේ නිවසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දහවල් කාලයේ පැමිණියා. එහිදී එතුමන් මාධ්‍යවේදීන් හමුවේ සිල් රෙදි නඩුව පිළිබඳව අදහස් පළ කළා. ඒක තමයි ලේකම්වරයා වරදිකාරයෙක් උනේ සිල් රෙදි බෙදලා. සිල් රෙදි බෙදුවේ රජයේ ප්‍රතිපත්තිය. අපි මේ ඉලෙක්ෂන් එකට බෙදුවා නෙවෙයිනේ. අපි 14 රෙදි ගත්ත තීන්දුවක් ක්‍රියාත්මක වුණා. එහෙම නැතුව මේ පුද්ගලික මහින්ද රාජපක්ෂගේ ඕඩ් නියෝගයක් නෙවෙයි. ඊයේ ජෝන් අමරතුංග ඇමතිවරයා කිව්වා මේ ඔබතුමා හින්දා ලේකම්වරයා හිරේ යන්න උනා කියලා. ඔව් ඉතින් මගේ නියෝගයක් නේ. මම පිළිගන්නවා. එතුමා ජනාධිපතිවරයාගේ නියෝගයේ ක්‍රියාත්මක කිරීම නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. මේ ව්‍යවස්ථාවෙන්ම තියෙනවා බුදුදහම ආරක්ෂා කරලා ප්‍රවර්ධනය කරන්න ඕන කියලා. ඒ අනුව ක්‍රියාත්මක වෙලා තියෙනවා රජයේ. දැන් මේ රජයට ඒක අවශ්‍ය නැහැ. ජන්දයක් නැහැ. මේ අවුරුද්දේ තියන්නේ නැහැ. බය වෙන්න එපා. දෙයියන්ගේ පිටයි. ගාල්ල පැත්තේ ගෙදරක සෙල්ලම් කර කර හිටපු දරුවෙක් මීට දවස් 8කට කලින් අතුරුදන් වුණා. ඒ දරුවගේ වයස අවුරුදු 9යි. ගාල්ලෙන් අතුරුදන් වෙච්ච මේ දරුවා දැන් අලුත් ගමින් හම්බ වෙලා. හැබැයි දරුවා පැහැර ගැනීමට හේතුව නම් තාම අභිරහසක්. ගාල්ල හබුරුගල තුඩුව ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටියේදී මෙම දරුවා පැහැර ගැනීමට ලක් වුණේ පසුගිය පළමුවෙනිදායි. මෙසේ පැහැර ගැනීමට ලක් වුණේ නවහැවරදි දුල්සර කවිදු නැමැති පාසැල් සිසුවෙක්. බනිස් ගෙඩියක් ලබා දී දරුවා රවටා කිසියම් පුද්ගලයෙකු ඔහුව පැහැරගෙන ගොස් තිබුණා. පසුව එදිනම අලුත්ගම ප්‍රදේශයට දරුවා සමග බස් රථයකින් පැමිණි අදාළ පුද්ගලයා දරුවා නගරයේ දමා පලා ගොස් සිටි බවයි පොලිසිය පැවසුවේ. කෙසේ වෙතත් නගරයේ තනියම සිටීම දරුවා දුටු පොලිස් බුද්ධ්‍යංශ නිලධාරියෙකු අලුත්ගම පොලිසියට දුරකථන ඇමතුමක් මගින් ඒ බව දැනුම් දුන්නා. පසුව පොලිසිය පැමිණ දරුවා රැගෙන විත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා
කළුතර නාගොඩ මූලික රෝහලට යොමු කෙරුණා. දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි පොලිසිය පැවසුවේ. කෙසේ වෙතත් දරුවාගෙන් ලද තොරතුරු මත පොලිසිය කළ දැනුම් දීමට අනුව අද දරුවාගේ මව අලුත්ගම පොලිසියට පැමිණියේ දරුවා රැගෙන යාම සඳහායි. පොලිසිය ඇයට දැඩිව අවවාද කිරීමෙන් අනතුරුවයි දරුවා බාර කළේ. කෙසේ වෙතත් දරුවා පැහැර ගැනීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ. දරුවා පැහැරගත් පුද්ගලයා සෙවීම සඳහා කළුතර කොට්ටාෂයේ භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආර්යරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. උතුරේ ජනතාවට හිමිවිය යුතු ඉඩම් නැවතත් ඒ ජනතාවට ලබා දෙන්න කියලා අද උතුරේ මහ ඇමතිතුමා ඉල්ලීමක් කළා. ඔහු මේ ඉල්ලීම කළේ මල්වතු මහනාහිමියන් මුණගැහුණු වෙලාවේදී. 150,000 බටයෝන් තාම එහෙ ඉන්නවා. බ්‍රිගේඩ්ස් 18ක් විතර තියෙනවා. එච්චර ලොකු ගානක් දැන් ඕනේ නැහැ. නෑ, හෙමින් තමයි දෙන්නේ. මොකද 85,000ක් විතර මුළු පළාතේම ඒගොල්ලන්ගේ අතේ තිබුණා. දැන් දීලා තියෙන්නේ මම හිතන්නේ 5,000-6,000ක් විතර තමයි. අකර නෑ, ඒ වුණාට ඒගොල්ලන් හෙමින් අඩු කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒගොල්ලන් අඩු කරන්න වගේ පේන්නේ නෑ. පෞද්ගලික මිනිසුන්ගේ ඉඩ කරන් ඒගොල්ලන් බබලා ඒකේ ප්‍රයෝජනය අරගන්න. හොඳ වතුර තියෙන නිසා ටිකයි තියෙන්නේ. ඒ හොඳ ඒවා මේගොල්ලන් තියාගෙන ඉන්නවා. මිනිසුන්ට දෙන්නේ අවුරුදු 8ක් සාකච්ඡා කරනවා ස්වාමීන් වහන්සේ. සාකච්ඡා කරන ජනාධිපතිතුමාත් එක්ක අපි හොඳයි. ඒකෙන් ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට එයාටත් කරන්න බැරි තත්ත්වයක් තියෙනවානේ. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය දේ මම උපකරන මිස ඇට වෙන පළාත් හොයන්නේ නැහැ. ඒක ඇත්තමයි. ඇත්තදී අවබෝධයක් තියෙනවා. ෆෙඩරල් ක්‍රමය නම් රට බෙදෙනවා කියලා. එහෙම එකක් නැහැ. මේ කියන්නේ යන්නේ ආනන්තරීය පාප කර්මයට හසු වුණු අජාසත් පුතෙක් ගැන. මේ පුත්‍රයා මේ වතාවේදී උසස් පෙළ ලියපු දරුවෙක්. නමුත් මේ වෙද්දී ඔහු පියා මැරු පුතෙක් බවට අවාසනාවට පත් වෙලා. මේ පුතා පියාව මරලා තියෙන්නේ හිසට පොල්ලකින් ගහලා. පදියතලාව ඉහළ වීදියේ ගම්මානයේ පදිංචිව සිටි 46 වියේ පසු තිදුරු පියෙක් ඊයේ රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ සිය නිවසේ සිටියේදී. ත්‍රිරෝධරත රේදුරකු ඔහු ඊයේ රාත්‍රියේ සිය රැකියාව අවසන් වී යලි නිවසට පැමිණ තිබුණා. අනතුරු ඔහු නින්දට ගොස් තිබූ අතර ටික වේලාවකින් පසු වැඩිමහල් පුත්‍රයා ඔහුගේ හිසට මුගුරකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ. අපරාධයෙන් පසු 19 හැවිරි දිවියේ පසු පුත්‍රයා නිවසින් පලා ගොස් තිබූ අතර අද උදෑසන පදියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.ඒ. සතරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත්තා. එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ ඔහු පාප උච්චාරණය කර ඇත්තේ පියා තම මවට පහර දෙන බැවින් එය දරාගත නොහැකිව තම පියාට පහර දුන් බවයි. ඒ අනුව ඝාතනයට යොදාගත් බව කියන මුගුරද ප්‍රදේශයේ ළිඳක තිබේදී සොයාගත්තා. කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ බිරිඳද අද පෙරවරුවේ පදියතලාව ග්‍රාමීය රෝහල වෙත ඇතුළත් වී තිබුණේ ස්වාමි පුරුෂයා තමන්ට පහර දුන් බව පවසමින්. මේ වන විට ඇය රෝහලින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා. මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට පදියතලාව ග්‍රාමීය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය ඥාතීන්ට බාර දීමට නියමිතයි. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 19 වියේ දිවියේ පසුවන මියගිය පුද්ගලයාගේ පුත්‍රයා මෙවර පදිතලාව ජාතික පාසලේ වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක් බවයි වාර්තා වන්නේ. ඔහු හෙට දෙහි අත්තකණ්ඩිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පිළියන්දල පැත්තේ දෙමහල් නිවසක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් අද පොලිසියෙන් වැටළුවා. මේ දෙමහල් නිවසේ මහල් දෙකේම තිබුණේ නීති විරෝධී මත්පැන්. පිළියන්දල උස්වත්ත ප්‍රදේශයේ පිහිටි මෙම දෙමහල් නිවසේ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන යන බවට මොරටුව සහකාර පොලිස් අධිකාරී සමන් ජයසේකර මහතාට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව පිළියන්දල පොලිසියේ නිලධාරීන් පිරිසක් එම නිවස වැටලීමටයි කටයුතු කළේ. දෙමහල් නිවසේ උඩුමහලේ කාමර 3 සහ පහත මාලේ කාමරයක
මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් තිබුණා. මෙම මත්පැන් ස්කාගාරය වසරකට අධික කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වුණේ. අදාළ ජාවාරම සිදු කළ පුද්ගලයා එම නිවස විශාල මුදලකට මාසික කුලී පදනම් මත ලබාගෙන තිබුණා. ජනාකීර්ණ ප්‍රදේශයක මෙම ස්කාගාරය පවත්වාගෙන ගියද කිසිවෙකුට ඉන් පිටවන දුගඳ නොදෙනි ඇත්තේ ඒ ආසන්නයේ කරදියාන කසලංගනයේ පිහිටි බැවින් බවයි පොලිසිය පැවසුවේ. එමසානයේ තිබී ගෝඩා බැරල් 32ක් මත්පැන් පිරීමට උපයෝගී කරගන්නා උපකරණ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. එලෙස නිෂ්පාදනය කළ මත්පැන් ප්‍රවාහනය සඳහා භාවිත කරන ලද කුඩා ලොරියක් දේශීය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. අත්තරංගුවට ගත් සැක්කරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 150,000ක දඩ නියම කර තිබෙනවා. නොහික්මුණු රියදුරෙක් නිසා සිද්ධ වුණු තවත් අනතුරක බරපතලකම දකිමු මේ විරාමයෙන් අනතුරුව. This is Live at 7. විරාමයෙන් පසු ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ එක එක තැන්වල කැක්කුම් වලට එක එක ಜಾති බාම් ගන්න පිස්සුවට සෑම গিදරකම සිටිය යුතු විර මහත්මයා සිද්ධාලේප. ඊ රෑ තලව කැලේ පැත්තේ ප්‍රපාතයකට ත්‍රිරෝද රථයක් ඇද වැටුණා. හැබැයි ඒක සිද්ධ වුණේ මේ ත්‍රිරෝද රථ රියදුරාගේ වරදින්නම් නෙවෙයි. වටවල සිට තලව කැලේ දක්වා ධාවනයේ වූ ත්‍රිරෝද රථයක් තලව කැලේ ශාන්තක්‍ලයා දියැල්ල අසල වංගු සහිත ප්‍රදේශයකදී අනතුරට ලක් වුණා. ඒ ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය කෙරුණු ත්‍රිරෝද රථයක ගැටීමෙන් පොලිසිය පැවසුවේ ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය කෙරුණු ත්‍රිරෝද රථය අධික වේගෙන් ධාවනය කර ඇති බවයි. එමෙන්ම ඒ මාර්ගයේ වැරදි දිශාවෙන් පැමිණි බවටද තොරතුරු හෙළිව තිබෙනවා. අනතුරත් සමග වටවල සිට තලව කැලේ දක්වා ධාවනයේ වූ ත්‍රිරෝද රථය අඩි 200ක පමණ ප්‍රපාතයට පෙරළී තිබුණේ මේ අයුරින්. අනතුරින් ප්‍රපාතයට පෙරළී ගිය ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙන ආතුවල් ලැබූ අතර ඔවුන් කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා. මේ විල්ලේ කොහෙන්ද දාන්නේ? මේක රටවලින් ඉඳලා. රටවලින්ද කොහෙද යන්න ගියේ? මේ තලවකන්ද. තලව කැලේ. මොකද උනේ? එන ගමන් මේ රෝන් සයිඩ් එකේ අර සම්පූර්ණ රෝන් සයිඩ්. ඔව්. රෝන් සයිඩ් එකේ කින කොහෙන්ද ලැබිලා තින්නේ? මේ මම තලවකල පැත්තේ ඉඳලා ලැබිලා තින්නේ. ඔව්. ඒක කොහෙන්ද දැන්න? තලවකල පැත්තේ ඉඳලා තමයි. ඔගොල්ලෝ විල්ලේ කී දෙනෙක් හිටියද? අපේ විල්ලේ 3 දෙනෙක්. අනතුරු සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය කරනු ත්‍රිරෝද රථයේ රේදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ අධික වේගය මෙම අනතුරට හේතු වී ඇති බවයි. ඉදිරියේ නොපෙනෙන වංගු සහිත මාර්ගවලදී නලාව හඬවා පාලනය කරගත හැකි වේගයකින් රියදාවනය කරන්නේ නම් මෙවන් අනතුරු වළක්වා ගත හැකි බව මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව පවසනවා. රට රැකගත් රණවිරුවන්ට අත තියන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. අද මේ සහතිකය සජිත් ප්‍රේමදාස ඇමතිතුමා දුන්නේ දිඹුලාගලදී. සැමට සිවන යළි පිපිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ දිඹුලාගල මීවත්පුර ප්‍රදේශයේ ඉදිකළ සඳරැස්කම උදාගම්මානය අද ජනතා අයිතියට පත් කෙරුණා. මෙම වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් වුණු 40 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 34කින් සමන්විත මෙම උදාගම්මානය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් 1,372ක්. එක එක අය එක එක කතා කියනවා. විදේශීය උසාවි කියනවා, විදේශීය යාන්ත්‍රණ කියනවා, අර දේශීය උසාවි කියනවා. මම පැහැදිලිව කියනවා, ඒ උසාවි වලට ගෙනියන්නට ඕන වීරෝදාර රණවිරුවන් නොව මේ රටේ ම්ලේච්ඡ ලෙස මනුෂ්‍ය ඝාතන ක්‍රියාත්මක කරපු කොටි ත්‍රස්තවාදීන්වයි අපි එතනට ගෙනියන්නට ඕන. අපි ඒකට අපකප වෙලා සිටිනවා. එනිසා පැහැදිලිවම ඔය විවිධ බලවේග මොන කතා කිව්වත් මොන අභියෝග එල්ල කරත් අපේ රණවිරුවාගේ එක මයිල් ගහකටවත් අත තබන්නට අපි රටක් හැටියට රජයක් හැටියට ඉඩ තබන්නේ නැති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ගම්පහ කොරස පැත්තේ කඩේකට හොරෙක් ඇතුල් වෙලා ඒ ආපු කෙනා හොර රහසේ කළ වැඩේ දැන් මුළු රටම දකිනවා. ගම්පහ කොරස ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට පසුගිය දාරාත්‍රී කිසියම් පුද්ගලයෙකු ඇතුළු වී තිබුණා. එමසානයේ තිබූ දුම්වැටි තොගයක් සහ මුදල් සොරා ගන්නා ඔහු
තමන් රැගෙන විතිබූ බෑග් එකට ඒවා දමාගෙන පලා ගියේ මෙලෙසින්. සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරයේ හිමිකරු වේයන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබෙනවා. සැකකරු මෙතෙක් අත්අඩංගුවටගෙන නැහැ. රට වටෙන් වාර්තා වුණු තවත් පුවත් පෙළක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන් Perpetual Treasury සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කළා. අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දින 4ක් ප්‍රශ්න කරනු ඇත. ඒ අනුව ඔහු ඊයේ සහ පෙරේදා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අතර හෙටත් එහි පැමිණීමට නියමිතයි. ජපන් ජාතිකයන්ගේ මලවුන් සීකිරීමේ සාම්ප්‍රදායික උත්සවයක් සැමරීම අද බොරැල්ල කනත්තේ පිහිටි ජපන් ජාතිකයන්ගේ සුසාන භූමියේදී සිදු කෙරුණා. ඊට ජපාන තානාපතිවරයා සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දැන් තියෙන විදේශ ප්‍රතිපත්තිය අපේ රජයේ තියෙන ප්‍රතිපත්තිය ගැන හැම දිනම අගය කරනවා. ඒක නිසා තමයි අද විශාල ජනතාවක් ඇවිල්ලා ලංකාවේ දියුණුව පිණිස විශාල කර්මාන්ත ඇති කරගන්නේ අපේ ලංකාවේ යහපාලනය ආණ්ඩුවෙන් තියෙන විදේශ ප්‍රතිපත්තිය නිසායි. නිසා අපි කවුරුත් සන්තෝෂ වෙනවා. බලපත්‍ර රහිතව ගවීන් දස දෙනෙකු හිංසාකාරී අයුරින් ප්‍රවාහනය කරමින් සිටි සැක්කරුවෙකු අද අලුත්ගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා එම ගවීන් තංගල්ල රන්න ප්‍රදේශයේ සිට අලුත්ගම ප්‍රදේශයට රැගෙන එන අතරතුරයි එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. This is Live at 7. ඇමරිකාව කැළඹු එර්මා කියුබාවට ඇතුළු වුණු හැටි. ලොවම කෙටියෙන් අවදානම් ඒකක පහක්ෙවත් උපරිම මට්ටමට මේ වන විට පත්ව ඇති එර්මා සුලිකුණාටුව කැරිබියන් දූපත් ආක්‍රමණය කරමින් ෆ්ලොරිඩාව බලා පැමිණෙමින් තිබෙනවා. එහි වේගය ලෙස දැනට ගණන් බලා ඇත්තේ පැයට කිලෝමීටර් 257ක්. කියුබාවේ කැරිබියන් දූපත්වලට කිලෝමීටර් 190ක් නොදුරින් ක්‍රියාත්මක එර්මා සුලිකුණාටුව විසින් එම ප්‍රදේශවල ජන ජීවිතය සහ මුලින්ම අවුල් කළා. මේ අතර හෙට එර්මා කුණාටුව ෆ්ලොරිඩාවට කඩාවැදුණු ඇති බවටයි අනාවැකි පළ කරන්නේ. ෆ්ලොරිඩා ආණ්ඩුකාරවරයා අවදානම් කලාපවල සිටින ජනතාවට දන්වා ඇත්තේ වහාම ඉවත් වන ලෙසයි. අහිමි වන දේපළ යළි ගොඩනැගිය හැකි නමුත් අහිමි වන ජීවිත සම්බන්ධයෙන් වගකීම නොහැකි බැවින් එලෙස ඉවත් වන ලෙස ඔහු දැනුම් දී තිබෙනවා. මේ වන විටත් සුලිකුණාටුවේ බලපෑමෙන් පුද්ගල මරණ කිහිපයක් වාර්තා වී ඇති අතර බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබෙනවා. මේ අතර අට්ලාන්ටික් සාගරයේ හටගත් ජෝෂ් සුලිකුණාටුවද තවමත් අධි සක්‍රීය මට්ටමේ පවතිනවා. මේ අතර මෙක්සිකෝ මුහුද ආශ්‍රිතව පවතින කටියා සුලිකුණාටු තත්ත්වයේ බලපෑම ක්‍රමයෙන් පහළ යමින් පවතින බවයි එරට කාලගුණ අංශ නිවේදනය කරන්නේ. අපි දැනට ඔබින් සමුගන්නවා. යලි හමුවෙමු රාත්‍රියේ 9:30ට. ඔබට සුබ රාත්‍රියක්.